සුබ දවසක් අද වීඩියෝ එකත් එක්ක එකතු වෙන ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් අද වීඩියෝ එකත් මම වෙන් කරන්න හිතුවේ IT field එකට අලුතෙන් එන මේ interns ලට පොඩ්ඩක් වැදගත් වෙන කරුණු ටිකක් කතා කරන්න. ඉතින් මේ වීඩියෝ එකේදී මම ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ ඔයගොල්ලෝ යන්නේ ඉන්නේ internship එක ගැන. එතනදී ඉතින් මේ internship එක වැදගත්කම ඒ වගේම ඔයගොල්ලෝ මේක ready වෙන්න ඕනේ කොහොමද? internship එකකින් වැඩ ගන්න කොහොමද? මෙන්න මේ වගේ දේවල් පොඩ්ඩක් මම discuss කරන්න හිතුවා. අලුතෙන් එන කෙනෙක්ට ඒක ගොඩක් උදව්වක් වෙයි කියලා මේ field එකට එන්න කලින්. ඉතින් වීඩියෝ එක ඉස්සරහට යන කලින් මතක් කරන්න ඕනේ channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මේ channel එකට subscribe කරලා මට support කරන හැම කෙනාටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අපි එහෙනම් වීඩියෝ එක ඉස්සරහට යමු. අපි කතා කරමු internship එකකට ඔයගොල්ලෝ ready වෙන්න ඕනේ කොයි විදිහටද කියලා. මුලින්ම අපි කතා කරමු ඇයි මේ internship එක වැදගත් වෙන්නේ කියන එක. දැන් internship එක කියන්නේ මොකද්ද? ඔයා ඉගෙන ගත්ත දේ ඔයා අවුරුදු සමාට අවුරුදු දෙකක් හෝ අවුරුදු හතරක් හෝ ඉගෙන ගත්ත දේ ඔයාට ඇත්ත වර්ල්ඩ් එකේ කියන්නේ ඇත්ත ඉන්ඩස්ට්‍රි එකේදී ඇප්ලයි කරලා බලන හැම චාන්ස් එකක් තමයි ඉන්ටර්න්ෂිප් එක. ඉතින් මේකේ තියෙන ලොකුම ප්‍රයෝජනය තමයි ඔයා ඉගෙන ගත්ත දේ ඔයාට භාවිත කරන්න හම්බ වෙනවා. ඒ වගේම ඔයා ඉන්ටර්න් කෙනෙක් විදියට ඉන්නකොට ඔයාට අවස්ථාවක් හම්බ වෙනවා ෆ්‍රී එකේ ෆ්‍රී මයින්ඩ් එකේ ඉඳගෙන ඔයා ඉගෙන ගත්ත දේ මේ රියල් වර්ල්ඩ් ඇප්ලිකේෂන් වලට ඇප්ලයි කරලා ඔයාගේ දැනුම තව ටිකක් වැඩි දියුණු කරගන්න. ඉතින් එතනින්දම තේරෙනවා ඔයා ඉන්ටර්න්ෂිප් එකක් සාර්ථක කරගන්න නම් ඒ කියන්නේ ඉන්ටර්න්ෂිප් එකේ හරි ප්‍රයෝජනය ගන්න නම් ඔයා ඉගෙන ගත්ත දේවල් හරියට ඇප්ලයි කරන්න පුළුවන් තැනකට ඔයා ඉන්ටර්න්ෂිප් එකට යන්න ඕන. ඉතින් මෙතනදී මේ වීඩියෝ එකදී ඉස්සරහට කතා කරගෙන යනකොට මම මේ කරුණු තුන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ඉන්ටර්න්ෂිප් එක හොයන තැන ඉඳන් ඔයා වැඩ කරන තැන ඊට පස්සේ ඔයාගේ ස්කිල් මෙන්න මේ වගේ දේවල් එක්ක තමයි මේ වීඩියෝ එක ඉස්සරහට අරන් යන්නේ. ඉතින් මේ පොයින්ට්ස් තුන ඇතුළතදී මම පුළුවන් තරම් වැදගත් කරුණු ඔයගලන්ට ඇඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයා ඉන්ටර්න් කෙනෙක් විදියට ඉස්සරහට යන්න ඉන්නවා නම් මේ බයි වීඩියෝ එක ඉවරනකම් බැලුවොත් මම හිතන්නේ ඔයාට ලොකු නොලෙජ් එකක් ගන්න පුළුවන් වෙයි ඔයාගේ ඉන්ටර්න්ෂිප් එක සාර්ථකව කරගන්න. මම මෙතනදී ඉන්ටර්න්ෂිප් එක හොයාගන්න විදිය ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද සමහර කෝසස් තියෙනවා ඒ කෝසස් වලින් ඔයගලන්ට ඉන්ටර්න්ෂිප් එකක් ඔෆර් කරනවා. සමහර කෝසස් තියෙනවා ඒ කෝසස් ඉවර කරලා ඕගොල්ලොම ගිහිල්ලා ඉන්ටර්න්ෂිප් එක හොයාගන්න ඕනේ. ඉතින් එහෙම ඉන්ටර්න්ෂිප් එකක් හොයාගන්න විදිය මෙහෙමයි කියලා මම ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. හැබැයි මම දකින සාර්ථකම ක්‍රමයක් තමයි ඔයා නෙට්වර්ක් එක හදාගත්තොත්. ඒ කියන්නේ ඔයා කරපු කෝසගේ සීනියර්ස්ලත් එක්ක ඔයාට කලින් ග්‍රැජුවේට් වෙලා එලියට ගියපු සීනියර්ස්ලත් එක්ක ඔයා කනෙක්ෂන් එකක් හදාගෙන තියාගත්තොත් ඔයගොල්ලොන්ට ලේසියෙන් පුළුවන් වෙනවා ඒගොල්ලෝ වැඩ කරන තැන් වල ඉන්ටර්න්ෂිප් එකට යන්න. මොකද හේතුව ඒගොල්ලොන්ට පුළුවන් ඔයගොල්ලෝ රෙකමන්ඩ් කරන්න. රෙකමන්ඩ් කරලා ඉන්ටර්න්ෂිප් එක හදලා දෙන්න. සාමාන්‍යයෙන් කම්පැනිස් වල හැම ඉන්ටර්න්ෂිප් ඔපචුනිටිස් හැම ගොඩක් නැහැ. මොකද ඒගොල්ලොන්ට ඉන්ටර්න් කෙනෙක් අරගෙන හැම ලොකු කාලයකින් ප්‍රයෝජනයක් ගන්න අමාරුයි. කියන්නේ ලොකු වැඩකට ඉන්ටර්න් කෙනෙක් යොදාගෙන ඒගොල්ලොන්ට ඕන ප්‍රයෝජනේ ඒගොල්ලොන්ට ගන්න අමාරුයි. ඒ නිසා හැම කම්පැනිස් වල සමහරවිට ඉන්ටර්න්ෂිප් ඔපචුනිටි හැම සමහරවිට ඇත්තෙම නැහැ. සමහරවිට ගොඩක් ඇත්තනේ. සමහරවිට කීපයක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ තියෙන කීපයට උනත් ඔයගොල්ලන්ට ලේසියෙන් යන්න පුළුවන් අර වගේ නෙට්වර්ක් එකක් තිබ්බොත් ඇඳුණුකමක් තිබ්බොත්. ඉතින් මේ ඉන්ටර්න්ෂිප් එකක් හොයාගන්නවා කියන කරුණේදී මට ඇත්තටම ඇඩ් කරන්න ඕනේ මේ වීඩියෝ එකට ඔයගොල්ලෝ හොයාගන්න ඕනේ මොන වගේ ඉන්ටර්න්ෂිප් එකක්ද කියන පාර්ට් එක. ඉතින් ඔයගොල් හැමෝම ඉගෙන ගත්ත ෆීල්ඩ් එකක් තියෙනවා, ඉගෙන ගත්ත දේවල් තියෙනවා, ඔය ආස පැත්තක් තියෙනවා. ඉතින් මේ දේවල් වලට අදාළ තැනක් ඔයාට හොයාගන්න පුළුවන් නම් ගොඩක් දුරට ඒ ඉන්ටර්න්ෂිප් එක සාර්ථකයි. මොකද ඔයා එතනට ආසාවෙන් යන්නේ වැඩ කරන්න. ඒ වගේම ඔයාට එතනින් වැඩක් කරගන්නත් පුළුවන්. ඔයාට ලොකු දෙයක් ග්‍රැබ් කරගන්නත් පුළුවන්, ලොකු නොලෙජ් එකක් ග්‍රැබ් කරගන්නත් පුළුවන් ඒ වගේ තැන්වල. ඉතින් ඉන්ටර්න්ෂිප් IT ඉන්ටර්න්ෂිප් ගැන කතා කරනකොට ගොඩක් අයට හම්බෙනවා සොෆ්ට්වෙයාර් කම්පැනිස් වල ඉන්ටර්න්ෂිප්. හැබැයි සමහර අයට හම්බෙනවා ඔය සොෆ්ට්වෙයාර් ඩිවලොපින් වගේ ඒ වගේ තැන් නෙමෙයි. නමුත් මොකක් හරි ඉන්ටර්න්ෂිප් එකක්, ඒ කියන්නේ තමන්ගේ කෝස් එක ඉවරයක් කරගන්න කොහේ හරි ඉන්ටර්න්ෂිප් එකක් ලොකුවට ඔගොල්ලෝ ඉගෙන ගන්න දේවල් ඇප්ලයි කරන්න හම්බෙන්නෙත් නැහැ. සමහරවිට Excel වැඩ, Word වැඩ වගේ තමයි තියෙන්නේ. කියන්නේ Microsoft Word Office package එකේ වැඩ වගේ තමයි සමහරවිට කරන්න වෙන්නේ. ඒ වගේ ඉන්ටර්න්ෂිප් එකක් කම්ප්ලීට් කරන එකෙන් ඔයාලට සමහරවිට ඔයාගේ කෝස් එකේ ඉන්ටර්න්ෂිප් රික්වයර්මන්ට් එක සක්සස් කරගන්න පුළුවන් වෙයි. හැබැයි අර ඔයාට ඉන්ටර්න්ෂිප් එකකින් ලැබෙන මේ ඔපචුනිටි එකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනේ ඔයාලට ගන්න බැරි වෙනවා. මොකද මේ ඔයා ඉගෙන ගත්ත දේ ඔයාලට එතනට ඇප්ලයි කරන්න බැරි නම් ඒ ඉන්ටර්න්ෂිප් එකෙන් ඇත්තටම ඇති වැඩක් නැහැ. ඉතින් හොඳ ඉන්ටර්න්ෂිප් එකක් කියලා කියන්නේ ඔයාට ඔයා ඉගෙන ගත්තදී එතනට ඇප්ලයි කරලා ඒක තවටයක් ඉගෙනගෙන ඒක ප්‍රැක්ටිස් කරලා ඒකෙන් එක්ස්පීරියන්ස් එකක් අරගෙන ඔයාට දෙයක් ඔයාගේ කැරියර් එකට එකතු කරගන්න පුළුවන් නම් ඒක තමයි හොඳ ඉන්ටර්න්ෂිප් එකක් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඉන්ටර්න්ෂිප් එකක් හොයාගන්නකොට මේ හොයාගන්න තැන ගොඩක් වැදගත් වෙනවා. මොකද ඔයාට මේ ඉන්ටර්න්ෂිප් එක ගන්න පුළුවන් වටිනම දේ තමයි එතනින් ලැබෙන එක්ස්පීරියන්ස් එක. ඉතින් එක්ස්පීරියන්ස් එක පොසිටිව් එක්ස්පීරියන්ස් එකක් වෙනවා නම් ඔයා ඉගෙන ගත්ත දෙයට රිලේට් වෙන එක්ස්පීරියන්ස් එකක් වෙනවා නම් ඇත්තටම ඒක ඔයාගේ කැරියර් එකට ගොඩක් වටිනවා. ඉතින් ඒකත් එක්ක ඔයාට සැලකිලිමත් වෙන්න පුළුවන් නම් හොයා හොයාගන්න තැනගෙන ඒ තැන ඔයා ඉගෙනගත් දෙයට අදාළ තැනක් නම් ඔයාට අදාළ එක්ස්පීරියන්ස් එක ඒ නොලෙජ් එක ගන්න පුළුවන් තැනක් නම් ඒක වැඩිය හොඳයි. හැබැයි සමහර වෙලාවල් අපිට එනවා ඉතින් කරන්න දෙයක් නැහැ.
මොකද ඉන්ටර්ශිප්යක් හවාගන්න නැතිව හම ට වගේ කෝස කතල්ල දා ඉන්න බෑ ඉතින් එතකොට වෙනදකට අන්න වෙනවා. ඉතින් එහෙම නැතුව අර කල්තිය කලින් වැඩි වෙලා ඔට හවාගන්න පුළුවන්නම් චාන්ස එකක් තියෙනවා නම් අරමං කලින් කිව්ව වගේ ඔය නෙට්වර්ක් හදාගෙන ඔය කනෙක්ෂන් එකක් තියන් ඉන්නවා නම් ඔයගොල්ලෝගේ සීනියර්ස් ලත් එක්ක මට දෙනවා ඔයගොල්ලන්ට ලේසියෙන් හවාගන්න පුළුවන්ගේ හොඳ තැනක් ඔයගොල්ලෝ ඉන්ටර්න්ෂිප් එක කරගෙන යන්න. ඒකත් එක්ක තමයි මේ වර්ක් ප්ලේස් එක කියන්නේ සම්බන්ධ වෙන්නේ. වර්ක් ප්ලේස් එක කියන දේ ඇත්තටම මට වැදගත් වෙන්නේ මෙන්න මේ විදියට. ඔය හිතන්නවා ඩිවලොපින් ඉන්ටර්න්ෂිප් එකකට තමයි යන්න කියලා. ඉතින් ඩිවලොපින් ඉන්ටර්න්ෂිප් එකකට යනවා නම් ඔය ඩිවලොපින් තියෙන තැනකට යන්න ඕනේ. ඒ වගේ මේ ඩිවලොපින් තියෙන තැනේ ඔයාට අවස්ථාව ලැබෙන්න ඕනේ මොන හරි ඩිවලොපින් ප්‍රොජෙක්ට් වලට කන්ට්‍රිබියුට් කරන්න. දැන් ඔයා ඩිවලොපින් තියෙන තැනකට ගිහිල්ලා අපි හිතමු ඔයා ලොකු කම්පැනි එකකට යනවා. ඔයාට ඉන්ටර්න්ෂිප් ඔපචුනිටි එකකුත් හම්බ වෙනවා. සමහරට ඒගොල්ලෝ පේ කරනවා සැලකිය යුතු සැලරි එකක් ඉන්ටර්න්ෂිප් කාලේ. හැබැයි ඒගොල්ලෝගේ ප්‍රොජෙක්ට් වලට ඔයාට කන්ට්‍රිබියුට් කරන්න හම්බෙන්නේ නැහැ. ඔයා නිකන් අර බෙන්ච් එකේ ඉන්නවා වගේ පොඩි පොඩි ડોකියුමන්ට් වැඩ කර කර ඉන්නවා. ඉතින් එහෙම වුණොත් එහෙම වෙන්නේ ඇත්තටම ඒ ඉන්ටර්න්ෂිප් එකෙන් ඔයාට වැඩක් නැති වෙනවා. මොකද ඉන්ටර්න්ෂිප් එකකින් ඔයාට එක්ස්පීරියන්ස් එකක් ගන්න ලැබෙන්නේ නැහැ. ඔයාට රිලේටඩ් දේවල් සම්බන්ධව ඔයා ඒ වගේ හොඳ නැහැ හිටියත්. ඉතින් ඒක ඔයා කන්සිඩර් කරන්න ඕන දෙයක්. මොකද මේ මාස 6 ඉන්ටර්න්ෂිප් එක සාමාන්‍ය මාස 6ක් නේ තියෙන්නේ. ඉතින් මේ මාස 6 කියන දේ සමහර විට ඔයාගේ ටර්නින් පොයින්ට් එක වෙන්න පුළුවන්. මොකද ඔයා හරියට තැනක වැඩ කරොත් ඔයාගේ වටිනාකම ඒ කම්පැනි එකට පෙන්නොත් සමහරලාට ඔයාට එතන පර්මනන්ට් පොෂන් එකක් හම්බෙන්න පුළුවන් ඉන්ටර්න්ෂිප් එකෙන් පස්සේ. ඉතින් ඒක හැම වෙලෙම ඔළුවේ තියාගන්න. ඉන්ටර්න්ෂිප් එකකට ගියා මම මේ ඉන්ටර්න් කෙනෙක් නේ කියලා එහෙම වැඩ නොකර එහෙම අතහැරලා ඉන්න එපා. එහෙම හිටියොත් එහෙම වෙන්නේ ඒගොල්ලෝ ඔයාව ඉන්ටර්න්ෂිප් කාලෙන් ආයෙ තියාගන්න හිතන්නේවත් නැහැ ඊට පස්සේ. සමහර කම්පැනිස් තියෙනවා ඒ කම්පැනි වල එහෙම කිසිම ඉන්ටර්න්ෂිප් එකේ ඉන්න අයව පර්මනන්ට් කරලා තියාගන්නවා කියලා එහෙම කිසිම ඒගොල්ලොන්ගේ පොලිසි එකක් නැහැ. නමුත් සමහර කම්පැනි කන්සිඩර් කරනවා. මොකද ඒගොල්ලොන්ට ඒගොල්ලොන්ගේ දැන් ඉන්ටර්න් කෙනෙක් ඇවිල්ලා ඒගොල්ලොන්ගේ ප්‍රොජෙක්ට් එක වැඩ ගන්නවා නම් ඒ ප්‍රොජෙක්ට් ගැන දැනුම තියෙන අඩුම තරමේ ප්‍රොජෙක්ට් මොනවද කියලා හරි දන්න කෙනෙක්ව ඒගොල්ලොන්ට පර්මනන්ට් කරලා ඉස්සරහට අරන් යන එක ලේසි. මොකුත් නොදන්න කෙනෙක් ගෙනල්ලා ඇසෝසියේට් කෙනෙක් විදිහට තියාගන්නවට වඩා. ඉතින් ඒක නිසා එතන චාන්ස් එකක් තියෙන්න පුළුවන් ඔයා පර්ෆෝම් කරන විදිහ අනුව. එතනදී ඔයා කන්සිඩර් කරන්න ඕනේ තමයි මේ වර්ක් ප්ලේස් එකේ ඔයාගේ ඩිමාන්ඩ් එක හදා ගන්න බලන්න ඕනේ. ඉතින් මේ ඩිමාන්ඩ් එක හදා ගන්න නම් ඔයා ඒගොල්ලෝ දෙන වැඩ හරියට නීට් එකට කරලා ඉවර කරන්න ඕනේ. මෙතන නීට් එක කියන්නේ මාර වැදගත්. මොකද ඔයත් එක්ක සමහරට තව ඉන්ටර්න්ස්ලා කීප දෙනෙක් ඉන්න පුළුවන්. සමහරට ඔයත් එක්ක එකට ඉගෙන ගත්ත කට්ටිය වෙන්න පුළුවන්. වෙන වෙන තැන්වල ඉගෙන ගත්ත කට්ටිය වෙන්න පුළුවන්. වෙන වෙන පාඨමාලා කරලා ආපු කට්ටිය වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ අතරින් ඔයාට හයිලයිට් කරන්න නම් ඔයාට කරන්න පුළුවන් දේ තමයි නීට් එකට පිළිවෙලට වැඩේ කරන එක. ඒ වගේම වැඩේ ඔයාට පුළුවන් තරම් කම්ප්ලීට් කරන එක. සාමාන්‍යයෙන් ඉන්ටර්න් කෙනෙකුනම එහෙම බර වැඩ ලොකු වැඩ දෙන්නේ නැහැනේ මේ කම්පැනි එක. සාමාන්‍ය පොඩි පොඩි දේවල් වලට තමයි සම්බන්ධ වෙන්න දෙන්නේ. හැබැයි ඒ පොඩිය සම්බන්ධ වෙන දේ වුණත් ඔයා හරියට නීට් එකට ඉවර කරොත් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ලෙවල් එකෙන් සමායට ඊට වඩා උඩ ලෙවල් එකකින් ඔයාට ඉවර කරන්න පුළුවන් වුණොත් එතන ඔයාට හයිලයිට් වෙන ලොකු chance එකක් තියෙනවා. ඉතින් ඒක මම කිව්වේ ඔයා වර්ක් ප්ලේස් එකක යනකොට කම්පැනි එක කොච්චර ලොකු වුණත් ඔයාට එතන වැඩ කරන්න ඒ chance එක හම්බෙන්නේ නැත්නම් ඔයාගේ ඉන්ටර්න්ෂිප් එකෙන් ඔයාට ගන්න පුළුවන් දේ ඔයා අරගෙන නැහැ. සමහරලාට ලොකු කම්පැනිස් තියෙනවා ඒ තැන්වල හොඳ ඉන්ටර්න්ෂිප් එකක් ලැබෙනවා ඒ ප්‍රොජෙක්ට් වලට කන්ට්‍රිබියුට් කරන්න ලැබෙනවා. ඒකත් එක්ක එතන සමහරලාට පර්මනන්ට් වෙන කට්ටිය ඉන්නවා. සමහර ලොකු කම්පැනිස් තියෙනවා ඒගොල්ලෝ ඉන්ටර්න්ෂිප් එකක් දෙනවා හෙල්ප් එකක් විදිහට ඒ ස්ටුඩන්ට් ලාට. හැබැයි ඒගොල්ලෝ වැඩවලට ඒ ස්ටුඩන්ට් ලා සම්බන්ධ කරගන්නේ නැහැ. ඉතින් එහෙම වුණාම දෙයක් ගන්න නොලෙජ් එකක් ගන්න සීනියර් කෙනෙක් එක්ක කතා කරලා දෙයක් ඉගෙන ගන්න chance එකක් එයාට හම්බෙන්නේ නැහැ. හැබැයි සමහර ස්ටාර්ට්අප් තියෙනවා. ස්ටාර්ට්අප් කියලා කියන්නේ ඒ කම්පැනිස් අලුතෙන් පටන් ගන්න කම්පැනිස්. ඉතින් මේ වගේ කම්පැනිස් වල සාමාන්‍යයෙන් ඉන්ටර්න්ෂිප් ඔපචුනිටිස් අඩුයි. මොකද අලුතෙන්ම පටන් ගන්න කම්පැනි එකක් නේ. ඒගොල්ලන්ට ඉන්ටර්න් කෙනෙක් තියාගෙන එහෙම වැඩ කරන තරම් ට්‍රේනින් එකක් දෙන්න තරම් කාලයක් නැහැ. හැබැයි එහෙම chance එකක් තිබුණොත් ඒ කියන්නේ ඔයාට ස්ටාර්ට්අප් එකක් හොයාගන්න පුළුවන් නම් ඉන්ටර්න්ෂිප් ඔපචුනිටි එකක් තියෙන. හැබැයි ස්ටාර්ට්අප් එකක් කියලා කියන්නේ ඔයා මේ ඉගෙන ගන්න දෙයට ඔයාගේ ඩෙවලොපින් හරි නෙට්වර්කින් හරි ඒ මොනවාරි සයිඩ් එකකට සම්බන්ධ ස්ටාර්ට්අප් එකක් වෙන්න ඕනේ. මේ ස්ටාර්ට්අප් කම්පැනි එකක් ඔයාට හොයාගන්න පුළුවන් නම් ඔයාට ලොකු chance එකක් තියෙනවා එතන වැඩ කරන්න. මොකද ස්ටාර්ට්අප් එකක ඒගොල්ලන්ට ඉන්ටර්න් කියලා පැත්තකට දාලා පොඩි වැඩක් දීලා සයිඩ් කරලා තියන්න බෑ. ඒගොල්ලන්ට තියෙන රිසෝර්සස් වලින් උපරිම ප්‍රයෝජන ගන්න තමයි ස්ටාර්ට්අප් එකකදී බලන්නේ. ඒ වගේම මේක ස්ටාර්ට්අප් එකක් නිසා ඔයාලට ලොකු chance එකක් එතන තියෙනවා. එතන පර්මනන්ට් කෙනෙක් වෙන්නවා හරියට වැඩ කරොත්. ඒ වගේම ඒකේ මුල් කාලේ හිටපු එම්ප්ලොයි කෙනෙක් විදිහට ඒ කම්පැනි එක ඉස්සරහට යන්න. ඉතින් ඒක මාර ඔපචුනිටි එකක් වෙනවා අලුතෙන් එන කෙනෙක්ට එහෙම chance එකක් හම්බුනොත්. ඉතින් ඕගොල්ලෝ බලන්න ඕනේ දැන් ලොකු කම්පැනි එක කියන්නේ නම තියෙන කම්පැනි එක මම මේක ඉන්ටර්න් කෙනෙක් කියලා වැඩ කරන එකට වඩා ඒ කම්පැනි එක එහෙම කම්පැනි එක ඔයාලට එහෙම වැඩ කරලා ඔයාලට දෙයක් يعني ට්‍රේන් වෙන්නත් ඔයාලට ඉගෙන ගන්නත් ඒගොල්ලන්ට කන්ට්‍රිබියුට් කරලා එහෙම වැඩ කරගෙන යන්නත් හම්බෙනවා නම් ඒක පාට chance එකක්. මොකද ඔයා ඉන්න තැනත් reputed. එතකොට ඒ වගේ කම්පැනි එකක ඔයා ඉන්ටර්න් කෙනෙක් විදිහට හිටියා කියලා තව තැනකට යනකොට උනත් ඔයාට පොඩි reputation එකක් තියෙනවා. හැබැයි ඔයා වැඩිපුරම consider කරන්න ඕන දේ තමයි
නිකම ඉන්ටර්ශිප් එක කම්පිට් කරගන්න ඩා ඉන්ටර්ශිප්ෙන් දෙයක් ගන්න පුළුවන්ද කියන එක. පාට මක්කරි චොයිස්සයක්කාවත් එහෙම ලොකු නමතියන ලොකු කම්පැණිය එක්කයි වැඩ කරන්න හම්බෙන කම්පැණිය එක්කයි මේ දෙකින් කෝකද සිට් කරගන්න කියලා අනිවාරයම වැඩ කරන්න හම්බෙන කම්පැණික සිට් කරගන්න ඔබ එතන තමයි වගේ ටර්නින් පොයින්ට් එක වැඩකරොත් තමයි වාට එක්ස්පීරියන්ස් ගන්නේ එක්ස්පීරියන්ස් එක આવුත් තමයි වාට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ ඊළඟට අපි ඊළඟ පොයින්ට් එක ගැන කතා කරමු ස්කිල්ස් මේක මෙහෙමයි ස්කිල්ස් ගැන මම මෙතනදී අදහස් කරන්නේ දැන් ඔයගොල්ලෝගේ කෝස් එක ඉවරනකොට ඔයගොල්ලෝ හොඳටම දන්නවනේ ඉන්ටර්න්ෂිප් එකට යන්න තියෙනවා කියලා එතකොට ඔයාලට පුළුවන් ඒ ඉන්ටර්න්ෂිප් එකට මාස කීපයකින් ඉඳන් කියන්නේ මාස 6-7ක් ඉඳන් උනත් රෙඩි වෙන්න ඒක කරන්නේ මෙහෙමයි දැන් සාමාන්‍යයෙන් ඔයා අපි හිතමු ඔයා ඩිවලොපින් කරන කෙනෙක් එතකොට ඩිවලොපින් කරන කෙනෙක් උනාට පස්සේ ඩිවලොපින් වලත් ඔයා ආස් පැත්තක් තියෙනවානේ මොබයිල් ඇප්ලිකේෂන් ඩිවලොපින් වෙන්න පුළුවන් වෙබ් ඩිවලොපින් වෙන්න පුළුවන් ඒ වගේ ඔයා ආස පැත්තක් තියෙනවා ඉතින් ඒ ආස පැත්තේ තියෙන ටෙක්නොලොජිස් ඔයාට පුළුවන් මේ ඉන්ටර්න්ෂිප් එකට යන්න කලින් පොඩ්ඩක් self study කරා මම හිතා හරිය සරල කරොත් මෙන්න මේ වගේ අපි හිතමු ඔයා JavaScript කමුකෝ JavaScript ගත්තට පස්සේ ඔයා internship එකට යන්න කලින් සාමාන්‍ය JavaScript වලින් ඔයාට වැඩක් කරගන්න පුළුවන් අඩුම තරමේ JavaScript වල මොකක් හරි concept එකක් කිව්වට පස්සේ මේ concept එකෙන් අදහස් කරන්නේ මේකයි කියන sound knowledge එක හරි ඔයාට තියෙනවනේ එහෙමත් නැත්නම් ඒ JavaScript සමායට advanced concept ගැන ඔයාට knowledge එකක් තියෙනවනේ ඉන්ටර්න්ෂිප් එකට යන කලින් ඔයාලට ලොකු චාන්ස් එකක් තියෙනවා එතන ඔයාට නොලෙජ් එකක් තියෙන කෙනෙක් කියලා පෙන්වන්න. ඉතින් ඒ වෙනුවෙන් ඔයා කරන්න ඕනේ දේ තමයි ඔයා මේ කෝස් එකේ ඉගෙන ගන්න දේවල්ම විතරක් බලාගෙන ඉන්නේ නැතුව ඔයාට තියෙන පොඩි ෆ්‍රී ටයිම් එකෙන් සමහරට වීකෙන්ඩ් එක වෙන්න පුළුවන්. ඒකෙන් පොඩි පැය කීපයක් වැය කරලා ඔයා දෙයක් තනියම ඉගෙන ගන්න බලන්න ඕනේ. දැන් ඔයා ඩිවෙලොපින් ෆීල්ඩ් එකේ නම් ඔයා ආසපැත්ත දේවල් ඔයාට self study කරලා සමහරට පොඩි ප්‍රොජෙක්ට් එකක් කරලා ඔයාට දෙයක් ඉගෙන ගන්න පුළුවන්. දෙයක් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. අඩුම තරමේ ඒ ටෙක්නොලොජි එක ඒ ලැංග්වේජ් එක ඒ ස්කිල් එක යූස් කරන විදිහ හරි ඔයාලට පොඩ්ඩක් ඉගෙන ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට එහෙමත් කරගන්න කාලයක් තිබ්බේ නැත්නම් අඩුම තරමේ ඔයා යන ඉන්ටර්න්ෂිප් එකේදී ඔයාලට මොකක් හරි ඒ වචනේ අහුනට පස්සේ මේ වචනේ මීන් කරන්නේ මේකයි කියන එක හරි ඔයාලට පොඩ්ඩක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් එහෙම වුණාට පස්සේ තියෙන චාන්ස් එක තමයි ඔයා පොඩ්ඩක් නොලෙජබල් කෙනෙක් කියලා ඒගොල්ලන්ට දැනෙන්න ගන්නවා. මොකද ඔයාලට පුංචි වැඩක් දුන්නට පස්සේ ඔයාලට ඒක පොඩ්ඩක් හොයලා බලලා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒගොල්ලෝ කියන දේ වාට තේරෙනවා. සීනියර් ඩෙවලොපර් කෙනෙක් එක්ක කතා කරනකොට ඒගොල්ලෝගේ වචනත් එක්ක වාට ඒක හොඳට ඔළුවට යනවා නම් වාට ඒවට ආන්සර් කරන්න පුළුවන් නම්. ඒතොර ඒගොල්ලෝ දන්නවා ඔයා එකම්ම මේ තියරි ඉගෙනගෙන ආව කෙනෙක් නෙමෙයි. මෙයා මේවා යූස් කරලා තියෙනවා කියන එක. ඉතින් ඒක ලොකු ඔපචුනිටි එකක් වාට හයිලයිට් වෙන්න වාගේ ඉන්ටර්න්ෂිප් එකේදී. මේ ස්කිල් එක කියන එක මාර්ගදිර වැදගත්. මේක ගොඩක් කට්ටිය කරන්නේ. කෝස් එක කාලේ කෝස් එක කරගෙන ගිහිල්ලා ඒ ඉන්ටර්න්ෂිප් එකට යන්න තියෙන මාසෙයි නිකම්ම යනවා ඉන්ටර්න්ෂිප් එකට. ඔයගොල්ලෝ නිකන් මේ ඉගෙනගත්ත තියරිටිකල් දේවල් ටික විතරක් දැනගෙන හැබැයි එහෙම කරන්න එපා IT වල තියරිටිකල් දේවල් ඕනේ හැබැයි වැඩිපුර යූස් වෙන්නේ ප්‍රැක්ටිකල් දේවල්. ඉතින් ඔයාට තියෙන වාගේම අනාගත වෙනේ පොඩි කාලයක් වෙන් කරන්න සාමාන්‍යයෙන් ඉන්ටර්න්ෂිප් එකට යන්න මාස 6කට විතර කලින් හරි පොඩි කාලයක් වෙන් කරලා දෙයක් ඉගෙන ගන්න, දෙයක් ප්‍රැක්ටිස් කරන්න. සවුන්ඩ් නොලෙජ් එක ගන්න පුළුවන් තරම් මේ කියන්නේ මේක, මේ දේෙන් කියන්නේ මේක, මේ දේ යූස් කරන්න මෙන්න මේ දේට කියන සවුන්ඩ් නොලෙජ් එක හරි අරගෙන ඔයගොල්ලෝ මේ ඉන්ඩස්ට්‍රි එකට යනකොට මේ ඉන්ටර්න්ෂිප් එකට යන්න. එතකොට මේ ඉන්ටර්න්ෂිප් වලට සිලෙක්ට් කරගන්නවට මොකක් හරි ඉන්ටර් එකක් හරි මොකක් හරි දෙබොත් ඒකේ උනත් ඔයාලට හයිලයිට් වෙන්න පුළුවන් මොන හරි දෙයක් ඇහුවොත් එහෙම ඔයාලට උත්තරයක් දෙන්න පුළුවන්. ඒ වගේම මේක ඔයාගේ කැරියර් ලයිෆ් එකට අරන් මේ ඔයා කරන ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒ කියන්නේ දැම්ම ඉඳන්ම කෝස් එකේ ඒ මුල් කාලේ ඉඳන්ම මේ දේවල් ප්‍රැක්ටිස් කරන්න බලන එක, මේ දේවල් ඉගෙන ගන්න බලන එක, තනියම හොයලා දෙයක් ඉගෙන ගන්න එක මේක මාරිතියට ඔයගොල්ලන්ට මේ උදව් වෙනවා ඔයගොල්ලන් කැරියර් එකේ ඉස්සරහට යනකොට. ඉතින් ඒක තමයි මම ස්කිල් කියන එකෙන් අදහස් කරේ. පුළුවන් තරම් දේවල් ග්‍රැප් කරගෙන කියන්නේ ඉන්ටර්න්ෂිප් එකට යන්න එපා මුකුත් නොදන්න කෙනෙක් වගේ. එහෙම යන්න එපා. දැන් එහෙම කම්පැනිස් එහෙම අය වෙච්චර කියා කරන්නේ නැහැ. මොකද ලොකු තරගයක් තියෙනවා. ඒගොල්ලෝ එක මතක තියාගන්න ලොකු තරගයක් තියෙනවා. ඔයාගේ ওই කෝස් එක කරන අය විතරක් නෙමෙයි ඉන්ටර්න්ෂිප් හොයන්නේ. තව කෝසස් ගොඩක් තියෙනවා. ප්‍රයිවට් යුනිවර්සිටිස් වලින් එනවා, ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වලින් එනවා. ඉතින් මේ හැමෝට අතරෙම තමයි මේ ටික බෙදලා යන්නේ. ඉතින් මේ තරගෙට ෆේස් කරන්න නම් ඔයා ඒ තරගේ දිනන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. يعني නිකම්ම ඉන්න කෙනෙක්ට ඒ chance එක හම්බ වෙනවා ගොඩක් අඩුයි. ඇඳුණු කමකින් හම්බුනොත් ඇරෙන්න එහෙම හම්බ වෙනවා ගොඩක් අඩුයි. හමුනත් වැඩකුත් නැහැ. මොකද එයා internship එක කරලා ගොඩක් එයාට අන්තිමට නිකන් course එකට ආයෙනවා. එයා course එක ඉවර කරගන්නවා. හැබැයි ඔයා target කරන්න ඕනේ ඊට වඩා දෙයක්. ඔයා course එක complete කරගන්නවා තමයි. හැබැයි internship එකෙන් පුළුවන් නම් ඔයාට වගේ වැඩ පෙන්වන්න එතන ගිහිල්ලා. සමහර විට ඒගොල්ලෝ පස්සේ කාලෙක උනත් ඒගොල්ලෝගේ තියෙන associate position එකට ඔයාට කතා කරන්න පුළුවන්. මොකද ඒක ඒගොල්ලන්ට ලේසි. company එකට ලේසි. පොඩ්ඩක් හරි ඒගොල්ලොන්ගේ ඒ වැඩ කරන පිළිවෙල දන්න කෙනෙක්ව, වැඩ කරේ මොකද්ද කියලා ඒ ටෙක්නොලොජි ගැන දන්න කෙනෙක්ව, ඒ වගේ පොඩ්ඩක් ඒගොල්ල කම්පැනි එකේ එතික්ස් ගැන දන්න කෙනෙක්ට
ඔපචන්ටක් දෙන එක ලාබයි කොහෙන්වත් කෙනෙක් අලුතෙම ගෙනල්ලා මේ ඇසෝසිේට් වගේ පෝෂණ එකට දානට ඉතින් ඒ වගේ වට චාන්සයක් එද තියන්න පුළුවන් ඒ චාන්සක ගන්නකවා ගතේ තියෙන එනිසා ඔයා ස්කිල්ලක හදාගන්න ස්කිල්ලක හදාගෙන මේ ඉන්ටර්න්ශිප් එකට යන්න ඉල්ලා ඒක හොඳර වැඩ කරන්න වැඩ කරලා වාට පුළුවන් උපරිම කන්ට්‍රිබියෂන් එක ඒ කම්පැනිකට දෙන්න හිතන්න එපා වාට සැලදික පේකනවා නැද්ද කියලා මොකද ආයෙන්න ඉන්ටර්න්ශිප් එක සමහර කම්පැනිස් වලින් පේ කරනවා සමහර කම්පැනිස් වලින් පේ කරන්නේ නැහැ මොකද ලේබලෝ යටතේ එහෙම ඉන්ටර්න්ශිප් එකක් ඉන්න කෙනෙක්ට පේ කරන්න ඕන කියලා එහෙම ලෝයෙක්කුත් මම දන්න තරම ඉන්නන්නේ නැහැ ඉතින් ඒකත් එක්ක පේ නොකරහව කරා ඒ කියන්නේ ඔයා එච්චර වොරි වෙන්න එපා මොකද ඔයා ඉන්ටර්න්ශිප් එක කරන්න වාගේ මේ කෝස් එක ඉවර කරගන්න මේ ඒකේ තියෙන එක රික්වයර්මන්ට් එකක් විදිහටනේ ඔයාට ඒක ෆුල්ෆිල් කරගන්න හම්බෙන්න නිසා ඔයයි වැඩ කරන තැනට ඔයාගේ උපරිමම දෙන්න ඔයාගේ උපරිමම දීලා ඔයාගේ ඩිමාන්ඩ් එකක් එතනට පෙන්වන්න එතකොට ගොඩාක් දුරට ඔයාට ඔපචුනිටි එකක් හැදෙන්නත් පුළුවන් එහෙම හැදුන් නැති වුණත් අඩුම තරමේ ඔයා එළියට එන්න ඉන්ටර්න්ශිප් එක කරගලා හොඳ නොලෙජ් එකක් අරගෙන දේවල් හොඳට ප්‍රැක්ටිස් කරලා ට්‍රේන් වෙලා ඉතින් ඒක තමයි මේ ඉන්ටර්න්ශිප් එකකින් වෙන්නත් ඕන දේ ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ටික තමයි මම හිතනවා ඉන්ටර්න්ෂිප් එකකට යන්න බලන් ඉන්න කෙනෙක් නම් සමාජයට මේ වීඩියෝ වැදගත් වෙන්නේ නැති කියලා ඉතින් මේ වීඩියෝ වැදගත් වුණා කියලා හිතනවා නම් යාළුවොත් එක්ක ෂෙයා කරගන්න වීඩියෝ එක ලයික් කරන්න කමෙන්ට් කරන්න ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න අහන්න Facebook page කරාත් මගෙත් එක්ක කනෙක්ට් වෙන්න පුළුවන් කීප දෙනෙක්ම කනෙක්ට් වුණා ඉතින් ඒ වගේ ඔයගොල්ලන්ට අහන්න තියෙන දේවල් අහන්න පුළුවන් ගිහින් එන්න එහෙනම් තවත් වැඩ වීඩියෝ එකකින් ළඟදිම හමු වෙමු